සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම CJ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද market analyze video එකත් එක්ක එකතු වෙන්න තමයි යන්නේ. ඊට කලින් මතක් කිරීම කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි trading කියන්නේ ලොකු risk එකක් තියෙන income method එකක්. මේකේ සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ලොකු අවදානමක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ මේකේ අවදානම තේරුම් ගන්න ඕනේ මොකක්ද මේකෙන් වෙන්නේ මොකක්ද රිස්ක් එක අපිට වෙන්න පුළුවන් ලොකුම පාඩුව මොකක්ද කියන දේවල් ගැන අනිවාර්යෙන් හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ගොඩක් අය මේක හරියට තේරුම් ගත්තේ නැති නිසා ප්‍රශ්න වලින් බේරෙන්න කියලා ඉක්මනින් දියුණු වෙන්න කියලා හිතලා ට්‍රේඩින් කරන්න එනවා. තමන් ඉන්න තැනිනුත් පහලට වැටිලා තමන් ආයෝජනය කරන එහෙම නැතිනම් ඩිපොසිට් කරන සම්පූර්ණ මුදලම අහිමි කර ගන්නවා. එතකොට 100ක් ගත්තොත් හරි ලංකාවේ විතරක් නෙමෙයි ඕවරෝල් ට්‍රේඩින් කරන අයගෙන් 100ක් ගත්තොත් ඔය 100ෙන් 95ක්ම වෙන්නේ loss වෙන එක. හරි එතකොට 100ට 5ක් වගේ බොහොම පොඩි සුළු පිරිසක් තමයි ට්‍රේඩින් වලින් profit එකකට යන්නේ. ඒ නිසා කොහොම හරි try කරන්න ඕනේ අර 100ට 95 කොටට යන්න නෙමෙයි කතා කරලා plan කරලා හරි mind control එකකින් money management එකකින් හරියට ඉගෙනගෙන හරි foundation එකක් එක්ක ට්‍රේඩ් කරලා අර 100ට 5 ගොඩට යන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඕගොල්ලෝ කිසිම වෙලාවක හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන තමන්ගේ තියෙන දේපල ඉඩකඩම් විකුණලා යාන වාහන විකුණලා රත්තරම් බඩු කස්තියල ඔය වගේ විකාර දේවල් කරලා ට්‍රේඩින් වලට අන්තර්ජාලයේ මුදල් උපයන දේවල් වලට ආයෝජනය කරන්න එපා. කිසිම වෙලාවක එපා. මොකද මේකේ තියෙන ලොකුම අවදානම ලොකුම පාඩුව තමයි ඔයා මේකට ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අවදානම මුලින්ම තේරුම් ගන්න. සල්ලි හොයන්න පුළුවන් එකට වඩා ඔයා බලන්න ඕනේ මම මේකට ආයෝජනය කරන මුදල මට අහිමි වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන ට්‍රේඩ් කරන්න. එතකොට මේකට ආයෝජනය කරන්න ඕනේ තමන්ට නැති වුණත් කමක් නැහැයි කියලා හිතන බොහොම සුළු මුදලක් ආයෝජනය කරලා. මොකද ඔයා ගාව හරි දැනුමක් තියෙනවා නම්, ඔයා ගාව ට්‍රේඩින් පිළිබඳ හරි ෆවුන්ඩේෂන් එකක් තියෙනවා නම්, ඔයාට ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ අතට එන ඩොලර් වලින් කතා කරොත් ඩොලර් 20 30 50 100 හොඳට මැතිවාට ලස්සන ගමනක් යනවා. හරි ඒ නිසා ස්කිල් එක නැතුව ඔයා ඩොලර් 10000ක් දැම්මත් වැඩක් නැහැ. ඒක නැති වෙන්න පැයක් දෙකක් ඇති. හරි එනිසා අවදානම තේරුම් ගන්න, හැම වෙලේම try කරන්න, skill එකක් හදාගන්න, ඔයාටම ගැලපෙන strategy එකක් හදාගන්න, ඒ strategy එකක් එක්ක ඉස්සරහට trade කරා යන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඕක නිතර මම මතක් කරන හැම video එකක මොකද ලංකාවේ ගොඩාක් අයට ටික කාලයක් යනකොට කියන දේවල් අමතක වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ එහෙම වෙන්න එපා. අවදානම තේරුම් අරගෙන ලංකාවට අපි team එකක් විදිහට එකතු වෙලා කරන්න ඕනේ ලංකාවට ඩොලර් 1 2 හරි ගේන්න. හිතන්න 1000ක් ඉන්නවා දවසට ඩොලර් 1 ගානේ හොයනවා. දවසට ඩොලර් 1000ක් ගේනවා. හරි ඒ විදිහට plan කරන්න. එහෙම නැතු ඕගොල්ලෝ දුක් මහන්සියෙන් හම්බ කරගන්න 1 රුපියලක්වත් ලංකාවෙන් පිටට යවන්න එපා. loss වෙන්න එපා. ඒ නිසා හරියට plan කරලා පරිස්සමෙන් තමන්ගේ skill එකට අනුව තමන්ගේ trading setup එකට අදාළව ඔයාලට opportunity එකක් තියෙනවා නම් market එකේ entry එකක් ගන්න. ඒ වගේම මම මේ කියන ඒවා 100ට 100ක් නිවැරදි නොවෙන්න පුළුවන්. මේ මම දකින market එක මේ වගේ direction එකක් තියෙනවා, මේ වගේ වෙන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට forecast එකක් විදිහට තමා දෙන්නේ. මම කියන levels ඕගොල්ලන්ට බලලා ඕගොල්ලන්ටත් ඒක set වෙනවා නම් ඔයාලට ඒ තැන් වලින් entry එකක් ගන්න පුළුවන්. හරි මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් කොහොමත් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි, මාකට් එකේ වෙන්න තියෙන පැති දෙකම කතා කරනවා. ෆන්ඩමෙන්ටලි ටෙක්නිකලි මේ වගේ තැනක තමයි මාකට් එක තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ කී ලෙවල්ස් මොනිටර් කරන් ඉඳලා ඔයාලගේ යම් කිසි ට්‍රේඩින් ප්ලෑන් එකකට අදාළව ඔයාලට එන්ට්‍රි පොයින්ට් එකක් තියෙනවා නම් එතනින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් අද 2024 පෙබරවාරි මාසේ 20 වෙනිදා අඟහරුවාදා දවස. අද දවසේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ෆොරෙක්ස් මාකට් එකේ ගෝල්ඩ් චාට් එකේ මාකට් ඇනලයිස් එහෙම නැතිනම් මාකට් අප්ඩේට් වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි අද දවසේත් බලමු ගෝල්ඩ් චාට් එකේ කොයි වගේ ට්‍රේඩින් ඔපචුනිටීස්ද තියෙන්නේ අපිට එන්ට්‍රි ගන්න. ඒ වගේම අපි කොයි වගේ කී ලෙවල්ද අද දවසේ මොනිටර් කරන් ඉන්න ඕනේ අලුතින් එන්ට්‍රි ගන්නවා නම් කියලා. හරි ඉතින් ඔයාට මතක ඇති ඊයේ දවසේ වීඩියෝ එකේ අපි කතා කරපු ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි මෙතන මාකට් ප්‍රයිස් රේන්ජ් එක ඔයාලට මතක ඇති මාක් කරා මම 2020.47 2022.93. හරි මේ සෝන් එකෙන් මාකට් එක සෙල් වෙන්න පුළුවන් කියලා 2024 ස්ටොප් ලොස් එක දාලා සෙල් එකක් ගන්න පුළුවන් කියන එක අපි කතා කරා. වට බලන්න පුළුවන්. එතකොට 2022.9 2023 ආසන්නේ ඉඳන් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. 2013 ආසන්න වශයෙන් පිප් 90ක් 85ක් වගේ ප්‍රොෆිට් වෙලා තියෙනවා.
එතකොට මේක ඊයේ වීඩියෝ එකේ කතා කරපු සෙටප් එක මේ හයි එකත් එක්ක තියෙන මෙන්න මේ ඒරියා එක තමයි මම ටාගට් කරන්නේ ෆස්ට් සෙල් එකක් විදිහට. හරි අපිට එතකොට ප්‍රයිස් එක හරියට මාක් කරගන්න පුළුවන් මේ විදිහට. හරි අපි මෙතනින් ගත්තොත් 2022.93 එහෙම දෙනම් 2023 විදිහටම ගන්න පුළුවන්. මෙතන ස්ටාර්ටින් ප්‍රයිස් එක 2020.45 2020.5 වගේ ඒරියා එකක්. එතකොට ඔයාලට මම මෙතන පැහැදිලිව කතා කරේ අපි ප්‍රයිස් ඇක්ෂන් එකේ දැන් මෙතන තියෙන හයි එක ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් මේ හයි එකත් එක්ක මේ විදිහටම අප් එකක් උඩට එන්න පුළුවන්. හැබැයි පැහැදිලි ක්ලියර් ඩයිවර්ජන්ස් එකක් හැදෙන්න නම් මෙන්න මේ වගේ මාකට් එක අප් වෙලා ඊට සාපේක්ෂව RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එකේ මේ තියෙන ඩ්‍රොප් එකත් එක්ක මාකට් එක ක්ලියර් ඩයිවර්ජන්ස් එකක් හදලා දැන් ඔයා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොටත් ඔයාට මේ ප්‍රයිස් සෝන් එකේ තිබිලා බෙයාරිෂ් කැන්ඩල් එක ක්ලෝස් වෙලා ඩයිවර්ජන්ස් එකත් කම්ප්ලීට් තිබුණොත් ඔයාට පුළුවන් මෙතනින් සෙල් එකක් ගන්න. හරි ඉතින් ඔයාට බලන්න පුළුවන් ඒකේ ඒ විදිහට හොඳ ප්‍රොෆිට් එකකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි නැවත මේකේ සෙල් සිග්නල් එකක් දුන්නා. ඒ වගේම ඔයාලට මතක ඇති අපි මෙතන 2018 2019 අතර නැවත buy එකක් දුන්නා. ඔයාට බලන්න පුළුවන් ඒකත් pip විදිහට ගත්තොත් pip 45ක් 50ක් වගේ ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒ වගේම අපි නැවත සෙල් එකක් ගත්තා ඔයාට බලන්න පුළුවන් 2021 22 අතර ඒකත් ඔයාට බලන්න පුළුවන් අර විදිහටම හොඳ ප්‍රොෆිට් එකකට ඇවිල්ලා තියෙනවා. අපි මැද්දේදී ආයේ buy එකක් ගත්තා ඔයාලට බලන්න පුළුවන් 2016 2016 ඉඳන් price එකයි 2019ට pip 30ක් වගේ up වෙලා තියෙනවා. ඒ වගේම final buy trade එක ඔයාලට මතකයි අපි 2014 13 අතර ඒකත් මම signal එකක් විදිහටම share කරා. ඒක දැනට pip 50ක වගේ profit එක run වෙනවා. එතකොට දැනට මේ වගේ setup එකක් තමයි තියෙන්නේ. දැන් බැලුවොත් අපි කොයි වගේ entry ද hold කරන් ඉන්නේ කියලා බැලුවොත් මෙතන මේ buy entry එක අයින් කරලා තියෙනවා, මේ sell entry දෙකත් මේ විදිහට අයින් කරලා තියෙනවා. එතකොට අපි අර video එකේ කතා කරපු ඒ sell entry එකම මෙතන උඩින්ම ගත්ත sell එක තාමත් hold කරන් ඉන්නවා මම stop loss එක entry price එකට අරගෙන. එතකොට මේක hold කරන්නේ risk එකක් නැතුව. හරි. එතකොට ඔන්න මේ entry එක මේ විදිහට hold කරන් ඉන්න අපි ඒක මේ විදිහට lock කරමු. ඒ වගේම තමයි මෙතනින් ගත්ත buy එක. හරි. 2013 2014 අතර මේ area එකෙන් ගත්ත buy එකත් final TP එක 2030 දාලා stop loss entry එකට අරගෙන මේකෙත් එක trade එකක් ඔන්න hold කරන් ඉන්නවා. හරි ඕක තමයි අපේ දැනට තියෙන ට්‍රේඩින් සෙටප් එක. එතකොට ඔයාලට මතක ඇති 5 minute chart එකේ අපි කතා කරා මාකට් එක මේ low එකේ ඉඳන් high එකට මේ විදිහට Fibonacci tool එක place කරලා Fibonacci 0.5 area එකේ තියෙන මේ OB level එක නැත්තම් මෙතන POI එකට නැතිනම් golden pocket area එකට එහෙම නැතිනම් මේ 0.786 පහටින් පහලින් තියෙන zone එකට මාකට් එක ආවොත් අපිට නැවත buy එකක් ගන්න පුළුවන් කියලා. හැබැයි ඒ zone එකට price එක drop වෙලා නැහැ. හරි. එතකොට ඒක issue එකක් නැහැ. අපි මාකට් එක ඇනලයිස් කරන් හිටියා. ඒ zone එකට ආවේ නැහැ. අපි අදාළ confirmation එක අනිත් entry ටික ගත්තා. එතකොට මම මේ Fibonacci tool එක දැනට අයින් කරනවා. අයින් කරලා Fib golden level එකත් අයින් කරලා අපිට එතකොට මේ buying zone දෙක මේ විදිහටම අපිට වැදගත් විදිහට hold කරන්න පුළුවන්. ඒ කියන්නේ වැදගත් zone දෙකක් මේ zone දෙකෙන් confirmation තිබුණොත් අද දවසේත් bullish divergence එකක් හදලා අපිට මෙතනින් buy එකක් ගන්න පුළුවන්. හරි. එතකොට ඒ zone එකේ ඒ විදිහම තියෙනවා. මෙතන උඩ sell zone එක තාම break out කරලා නැති නිසා මේ zone එක අද දවසෙත් මං valid zone එකක් විදිහට target කරනවා අලුතින් sell එකක් ගන්න. හරි. එතකොට අනිත් වැදගත් දේ තමයි 5 minute chart එකේම අපි කතා කරොත් market එකේ මේ තියෙන setup එකට දැන් ඔයාලට පේනවා පැහැදිලිව market එක down එකකට reversal එකක් දීලා තියෙනවා. ඒකත් එක්ක මෙතන high එකේ ඉඳන් low එකට Fibonacci tool එක place කරලා මෙන්න මේ විදිහට මම බලන ප්‍රයිස් එක දැන් මේ රිජෙක්ට් වෙන්නේ කොතනින්ද කියලා. හරි. ඔයාලට පේනවා දැන් ප්‍රයිස් එක රිජෙක්ට් වෙන්නේ Fibonacci golden pocket එක touch කරලා. හරි. එතකොට අපි මේ උඩ කතා කරපු zone එක වැදගත් වෙනවා. මොකද මේ golden pocket එකේ liquidity තන් කරලා market එක 0.786 area එකට වගේ ඇවිල්ලා පැහැදිලි clear bearish divergence එකක් හැදුවොත් නැවත මෙතනින් අපිට පුළුවන් sell එකක් ගන්න. හරි. ඕක තමයි 5 minute වල මම දැනට ඉන්න setup එක මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් confirmation එක entry ගන්න try කරන්න. එතකොට දැනට මම market එකේ මෙන්න මේ වගේ entry 3ක් hold කරන් ඉන්නවා. මෙතන buy entry එක වඩ බලන්න පුළුවන් 1995 96 අතර ගත්ත buy එක final TP එක 2050 දාලා hold කරන් ඉන්නවා. සමා වෙන්න.
එතකොට මෙතන උඩින් ගත්ත සෙල් එක 2022 21 අතර ගත්ත සෙල් එක වට බලන්න පුළුවන් ඒකත් ෆයිනල් TP එක අපි 2004 2005 වගේ දාලා හෝල් කරන් ඉන්නවා ඒ වගේම මෙතන යටින් ගත්ත 2013 14 buy එක ෆයිනල් TP 2030 දාලා හෝල් කරන් ඉන්න. එතකොට 5 මිනිත් chart එකේ මගේ hold entry setup එක ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරි. අපි දැන් බැලුවොත් 1 hour chart එකට ඇවිල්ලා. දැන් 1 hour chart එකේ ඔයාලට මතක ඇති අපි පැහැදිලිව කතා කරපු දේවල් කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි හරි මෙතන මාකට් එකේ. දැන් අපි 5 minute chart එකට අදාළව ඔයාලට මතක ඇති මෙතනින් අපි buy එකක් කරන් තියෙන 1995 buy එක hold. ඒ වගේම මෙතන යටින්ම ගත්ත buy entry එකත් ඔයාලට බලන්න පුළුවන් 1984 buy එකත් තාම hold. ෆයිනල් TP 2053 දාලා. හරි. එතකොට මේ entry ටික මේ විදිහටම hold. එතකොට හොඳට මතක තියාගන්න දැන් මේ තියෙන setup එකත් එක්ක ඔයාලට මතක ඇති 1 hour chart එකේ මම පැහැදිලි imbalance area දෙකක් කතා කරා. පළවෙනි imbalance area එක තමයි මේ අපි imbalance area එක තමයි මේ කහ පාටින් වගේ mark කරගෙන තියෙන්නේ. තැඹිලි පාටට හුරු පාටින් 2020.9 2026.9 කියන මේ ඒරියා එක අනිත් එක 2044 2054 කියන ඒරියා එක. එතකොට ඒකේ OB level ටික තමයි මේ 2027 2032 කියන්නේ එකක්. 2054 58 කියන්නේ තව එකක්. එතකොට මම දකින්නේ මාකට් එක දැන් මේ bounce වෙන setup එකත් එක්ක දැන් ඔයාලට පේනවා අපි මේ high එකේ ඉඳන් low එකට flip tool එක දාපුවාම අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි Fibonacci golden pocket එක break out කරා 0.7786 break කරා. ඒ වගේම නැවත පහළට ඇවිල්ලා Fibonacci golden pocket එකෙන්ම retracement එකක් දීලා market එක up වෙන pattern අරන් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ buy එක සැලකිය යුතු දුරකට hold කරන්න පුළුවන්. මම target කරන්නේ මෙයා මේ imbalance area එක සම්පූර්ණයෙන්ම fill කරලා market එක පහළට reversal එකක් දෙයි කියලා. එතකොට ඊයේ දවසෙත් ඔයාලට බලන්න පුළුවන් market එක සැලකිය යුතු imbalance එකෙන් කොටසක් fill කරපු නිසා අපිට මේක පොඩ්ඩක් උඩට ගන්න පුළුවන්. හරි. එතකොට ඕක එක දෙයක්. අනිත් දේ තමයි අපිට 1 hour chart එකේ දැනට RSI එක බැලුවොත් RSI එක 60.6 තියෙන්නේ. 21 එක 49.9 ආසන්න වශයෙන් 50 ඒරියා එකේ තියෙන. එතකොට මේ තියෙන setup එකත් එක්ක clear bearish divergence එකක් වගේ හැදුවොත් මේ zone එකෙන් අපිට පුළුවන් confirmation එක අලුතින් සෙල් එකක් ගන්න. හරි. එතකොට මම ටාගට් කරන එක setup එකක් තමයි 1 hour chart එකේ මෙයා මෙහෙම උඩට අප් එකක් ඇවිල්ලා මේ zone එක අතරින්. ඒ කියන්නේ 2027 2032 කියන අපි මේ කතා කර කී ඒරියා එක අතරින් මාකට් එකේ strong sell එකක් එන්න පුළුවන් මේ යටම low එකටත් පහළට. හරි. එතකොට මම මේකේ visibility එක දාගන්නවා 1 hour chart එකට විතරක්. එතකොට අපිට මේක clearly බලන්න පුළුවන්. හරි. මේ එකක් අනිත් එක තමයි මෙයා මෙතන break කරලා උඩටම ගිහිල්ලා liquidity අරගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන පොඩ්ඩක් break කරලා retracement එකක් දීලා මේ වගේ උඩට ගිහිල්ලා මෙහෙම පහළට එන්නත් පුළුවන්. එතකොට අපි ඔය කාරණා දෙකම ගැන අවධානයෙන් ඉන්න ඕනේ. හරි මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මේ තියෙන setup එකත් එක්ක මම දකින්නේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. එතකොට වැඩි සම්භාවිතාවයක් තියෙනවා මෙයා මේ 2027 2032 අතරින් මාකට් එක පහළට reversal වෙන්න. එතකොට මෙතන divergence එකක් හැදුවොත් bearish පැත්තට bearish candle close එකට ඔයාට නැවත sell එකක් ගන්න පුළුවන්. එතකන් ඔයාට පුළුවන් buy trade ටික hold කරන්න. මතක ඇතුව ඊ අන්තිමට ගත්ත buy trade එකේ TP එක 2030 දාලා stop loss entry එකට අරගෙන hold කරන්න. එතකොට අපි trade එක hold කරන්නේ risk එකක් නැතුව. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද පුළුවන් තරම් risk එක manage කරලා entry ටික hold කරන එක තමයි ගොඩක් හොඳ. හරි. ඊළඟට අපි daily chart එකට ආවොත් ඊයේ දවසේ candle එක කොහොමද close වෙලා තියෙන්නේ කියලා බලන්න. ඔයාලට බලන්න පුළුවන්. මම මෙතන flip tool එක මෙතනින් align කරන්න. අපිට බලන්න පුළුවන් දැන් දවස් විදිහට ගත්තොත් 16 ඒ වගේම මෙතනින් ගන්න පුළුවන් 15 වෙනි දින ගන්න පුළුවන් 15 16 ඒ වගේම ඊයේ 19. ওই දවස් ටිකම bullish candle විදිහට තමයි market එක daily chart එකේ close වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ තියෙන setup එකත් එක්ක දැන් මෙතන ඔයාලට බලන්න පුළුවන් date එක විදිහට ගත්තොත් 2024 පෙබරවාරි 1 වෙනිදා මෙතන ආව high එකයි ඊට පස්සේ මෙතන low එක විදිහට 2024 පෙබරවාරි 14 බදාදා low එකයි එක්ක ගත්තොත් Fibonacci tool එක මෙහෙම උඩ ඉඳන් පහළට place කරොත් ඔයාලට පේනවා දැනට market එක තියෙන්නේ Fibonacci 0.5 level එකේ. එතකොට මෙතනින් මෙයා පහළට reject උනේ නැතිනම් මේ උඩ imbalance එක fill කරන්න උඩට up වෙලා සෙල් වෙන්න
ලොකු චාන්සයක් තියෙනවා මොකද ෆිබ් গোল্ডන් පොකට් එකත් උඩ තියෙන. ඉතින් ওই කාරණා ඔක්කොමත් එක්ක අපිට බලන්න පුළුවන් හොඳම දේ තමයි දැනට buy entry ටික hold කරන් ඉඳලා confirmation එක හොඳ sell එකක් ගන්න එක. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා ඉතින් කතා කරපු දේවල් එක්ක. එතකොට ওই කාරණාව 5 minute chart එකෙත් ඔය විදිහටම තියෙනවා. ඔයාලට තියෙන අදාළ key zone ටික monitor කරන් ඉන්න confirmation එක entry ගන්න try එකක් දෙන්න. ඔයාලට පේනවා දැනට divergence එකක් හැදිලා නැහැ. හරි. එතකොට 5 minute chart එකේ මේ තියෙන setup එකත් එක්ක මේ high එකේ ඉඳන් උඩට up වෙලා market එකේ price action එකේ ඊට සාපේක්ෂව RSI momentum indicator එකේ මෙහෙම drop එකක් එක clear bearish divergence එකක් හැදුනොත් ඔයාලට මේ zone එක 2020.47 2022.93 කියන ඒරියා එකෙන් නැවත sell එකක් ගන්න හැකියාව තියෙනවා. බොහොම පොඩි stop loss එකක් දාගෙන. හරි. ඕක තමයි තියෙන්නේ. එතකොට අද දවසේ රිලීස් වෙන්න තියෙන නිවුස් ගැන බැලුවොත් අද USD වලට තියෙන medium impact news එකක් විතරයි 8:30ට US leading index එක ජනවාරි මාසේ. හරි. එතකොට market එකේ පොඩි movement එකක් යන්න පුළුවන්. ඒකත් එක්ක අපි අද බැලුවොත් වීඩියෝ එක ඉවර කරන්න කලින් US dollar currency index එකට එහෙම නැතිනම් dixie chart එකට මොකද වෙලා තියෙන්නේ කියලා 1 hour chart එකේ ඔයාලට බලන්න පුළුවන්. අපි අර කතා කරපු දේවල් එක්ක මාකට් එක සැලකිය යුතු movement එකක් අරන් තියෙනවා. ඉතින් දැනට ඔයාලට පේනවා පැයේ chart එකට ආවහම මාකට් එක අද දවසේ සැලකිය යුතු recovery එකක් අරන් තියෙනවා. එතකොට අපි target කරේ fibonacci golden pocket එකට up වෙලා මාකට් එක sell වෙයි කියලා. එතකොට මේක අපි කලින් කතා කරා වීඩියෝ වල ඔයාලට මතක ඇති සිකුරාදා වීඩියෝ එකෙත් කතා කරා මේ තියෙන සෙටප් එකත් එක්ක fibonacci golden pocket එකට වගේ අප් වෙලා මාකට් එක පහලට සෙල් වෙන්න පුළුවන් කියලා. අපිට ඊළඟට බලන්න පුළුවන් දේ තමයි මෙයාගේ අප් එක කොයි වගේ තැනකින් ටර්න් වෙයිද නැවත කියලා. එතකොට මෙන්න මේ fib level එක මොනිටර් කරන්න පුළුවන්. මම ටාගට් කරන්නේ මෙයා මේ වගේ zone එකකට අප් වෙලා පහලට drop වෙයි කියන එක. හරි. එතකොට මුලදී gold වල පොඩි sell එකක් ඇවිල්ලා නැවත buy වෙන්න ලොකු chance එකක් තියෙනවා. එතකොට මේ zone එකට මෙන්න නැතුව නම් market එක සැලකේ තු recovery එකක් කරන් තිනු. අපිට දැන් monitor කරන්න පුළුවන් දේ තමයි market එක මේ තියෙන level එක 0.382 0.5 මෙන්න මේ area එකෙන් වගේ නැවත reject වෙන්න පුළුවන් පහලට. හරි. එතකොට මේ zone එක monitor කරන් ඉන්න මෙයා මෙතෙන්ට ගිහිල්ලා price එක reject වෙනවයි කියන්නේ අපිට බලන්න පුළුවන් market එකේ gold වල සැලකිය යුතු sell එකක් මුලදී ගිහිල්ලා ඊට පස්සේ buy වෙන්න ලොකු chance එකක් තියෙනවා. හරි. එතකොට දැනට RSI එක 87ට overbought වෙලා තියෙනවා. ඒ වගේම තමයි 21 simple moving average එක 58ට ඇවිල්ලා තියෙනවා. මේ setup එකත් එක්ක market එක නැවත උඩට zone එකට ඇවිල්ලා regular bearish divergence එකක් හැදුවොත් අපිට අන්නේ confirmation එකත් එක්ක මේක සෙල් වෙනවා බලන්න පුළුවන්. එතකොට ඩික්සී එක සෙල් වෙනවායි කියන්නේ අනිවාර්යෙන් gold එක මුලදී අප් වෙන්න ඕනේ. ඒ වගේම අමතක කරන්න එපා ඩික්සී එක මේ zone එකට වගේ සෙල් වෙලා මෙතනින් නැවත strong up එකක් යන ලොකු chance එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට drop වෙලා මේ වගේ ලොකු up එකක් නැවත යන. එතකොට අපිට gold වල බලන්න පුළුවන් දේ තමයි ඩික්සී මුලින් සෙල් වෙලා අප් වෙනවායි කියන්නේ ඊට සාපේක්ෂව gold එක මුලදී අප් වෙලා ඊට පස්සේ සෙල් වෙන්න තමයි පුළුවන්. හරි. එතකොට ඒ setup එකට අදාළව analysis එක තමයි අපි මේ market එකේ map කරගෙන තියෙන්නේ. ඉතින් ඔය අදාළ confirmation එක entry ටික ගමු. දැනට මේ ගත්ත buy entry ටික hold කරන් ඉන්න ඔය කියපු risk එක manage කරගෙන stop loss entry එකට අරගෙන. හරි. එතකොට දැනට අලුතින් confirmation එකක් නැහැ. confirmation එකක් හැදුනොත් ඒ confirmation එකට අදාළව entry එකක් ගන්න plan කරමු. එහෙනම් පරිස්සමින් trade කරයි යන්න යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.